අපිට කියලා තියෙනවා මේ වැඩ කරන වෙලාවට කුණුහරුප කතා කරන්න එපා කියලා. ඇයි මං? මං ගීතේ මතක් කරේ නෑනේ. නාඩගම්කාරයෝ මීළඟ සතිය. මීළඟ සතියේ සරාට ලොකු හාමුදුරුවන්ගේ ණය මුදල ලැබෙනවා. සරාල මේක රාලහාමිගෙන් ඉල්ලගන්නේ මාස 6කින් නැවත ලබා දෙන පොරොන්දුව මත. ඉතින් සරාල මේ මුදල යොදවා පොල්ලලි බිස්නස් එක දියුණු කරනවා. ඒ ණය මුදලෙන් පොල්ලලි මිලදී ගන්න සරාල මේ පාර පොල්ලලි අදින්නේ කරෙන් නෙමෙයි. සරාල මේ පාර පොල්ලලි අදින්නේ පන්සලෙන් හම්බුන පාපැදියෙන්. නමුත් අවාසනාවකට සරාලගේ මේ පොල්ලලි ටික විනාශ වෙනවා. විනාශ වෙනව නෙමෙයි විනාශ කරනවා. ඒක කරන්නේ බින්දු. මීළඟට බින්දු පෙරලන්දේ කසිතු බිස්නස් එක පටන් ගන්නවා. දැන් මාලන්ගේ වලලු කර ළඟ අමාරුයි. රසික මාලන්ට උපස්ථාන කරනවා. මේක සරා දැනගත්තම සරත් මාලන්ට උදව් කරනවා. මේ අතර මන්ත්‍රීතුමා මාලන්ට ගේමක් දෙන්න සරාට පවරනවා. නමුත් අන්තිමට මන්ත්‍රීට සරාලගෙන් ගේමක් ලැබෙන්නත් පුළුවන්. ඉතින් නාඩගම්කාරයෝ ඉදිරි සතිය ගැන ඔයාලා මොනවද හිතන්නේ? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝස් ඉදිරියටත් බලන්න SL Noise මේ දැන්ම subscribe කරන්න.